තෙරුවන් සරණයි. සත්‍ය අවබෝධ සංවිධානය වෙනුවෙන් මම මේ සමාජයට කතා කරන්න ආවේ. රාජපක්ෂ පවුල මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිටින මහ ජනතාව වෙනුවෙන් බොහෝ දැඩි දුක් දෙමින් රාජපක්ෂ පවුල ඇතුළු ඒ පාර්ලිමේන්තුවේ සිටින සියලුම මැතිඇමතුවරු හූරගෙන කන්න තියෙන සියලු දේවල් හූරගෙන කාලා ලංකාවේ ඉන්න මහ ජනතාවට බොහෝ දුකක් දෙමින් මේ වෙලාවේ තම තමන් කැමති පරිදි උඩ බැන බැන මහ ජනතාවට ගහනවා. අපිත් මහ ජනතාව වෙනුවෙන් ඒ අයට විරුද්ධ පෙළපාලි යනු, දෙස් තියනු, අවලාද කරනු, හින ගහන්න කියනු, මැරෙන්න කියනු, නොකියන දෙයක් නෑ. අලුතෙන් කියන්න දෙයක් නෑ. දුක් විඳින ජනතාව, පෝලිං වල දුක් විඳින ජනතාව, කන්න නැතුව දුක් විඳින ජනතාව ගැන කියන්න දෙයක් නැහැ. ඇත්තටම ඒක කවුරුත් දන්න දෙයක්. නමුත් මම මේ කියන්නේ ගෝඨාභය මහත්මයා ඇතුළු මේ දේශපාලනයේ ඉන්න මහින්ද මහත්මයා ඇතුළේ පිරිස රජ කරවන්න සෑහෙන්න දුක් මහන්සි වෙලා ඡන්දය දීලා එයාලගේ පස්සෙන් ගිහිල්ලා ඒ සීල් වැඩ කටයුතු කරලා 69 ලක්ෂයක් ඡන්දය ලබා දී ඔය සියලු දෙනා ජයග්‍රහණය කළේ මේ අහිංසක ජනතාව. ඒගොල්ලන්ගේ බොහෝ බලාපොරොත්තු තිබෙන නිදහස් රටක් කියන්න ඕනේ නැහැනේ. ඉතින් අලුතෙන් මම මතක් කරන්න ඕනේ නැහැ ඒ සියලු දෙනාගේ බලාපොරොත්තු. ඒ සියලු දෙනාගේ බලාපොරොත්තු සිඳ බින දාමමින් මේ රජය තමන්ට කැමති කැමති ආකාරයට වැඩ කටයුතු කරගෙන යන්න කැමති කැමති අයට දීලා මද්‍රව්‍ය වලින් පුරවපු රටක් කරලා සංවර්ධනය කියන එක රටේ නැත්තරම නැති කරලා ගොවි ජනතාවට දුක් අධික දුක් දීලා රෝගීන්ට අධික දුක් දීලා රජයක් විදියට මිනිසුන්ගේ හදවත් දිහා බැලුවේ නැහැ. හැම පැත්තකම මිනිසුන්ට පහර දුන්න මේ කාල සීමාව ඇතුළත මම කියන්නේ ඔය අපේ ගෝඨාභය මහත්මයාටත් මහින්ද මහත්මයාටත් අනිත් සියලුම දේශපාලනයේ නියුතු මහත්වරුන්ටත් තමන් මේ කාලේ හොයාගත්ත ධනේ කෝටි ප්‍රකෝටි ගණන්. අපි කවුරුත් දන්න ඒවා රහසක් නෙවෙයි. එක දෙයක් ගෙන්නුවම කෝටි ගානක කොමිස් එකක් ඔය හැමෝටම වදිනවා. ඒක මේ ඉස්කෝලේ ගිහිපු අය දන්නවා. ඒක නිසා ඩොලර් නෑ කී කී කෑ ගහන්නේ නැතුව තම තමන්ගේ අතේ තියෙන ඩොලර් ටික දාලා රටවල් වල බැංකුවල දාපු ඩොලර් ටික ගෙනල්ලා දාලා මේ රට ගොඩ ගන්න කියලා මම කියනවා මේ සියලුම දේශපාලනයේ නියුතු සියලුම මහත්වරුන්ට. මොකද හේතුව ඔය සියලු දෙනාම සංසාරේ බොහෝ පින් කරලා තියෙනවා. බොහෝ දන් දීලා සිල් රැකලා භාවනා කළා මහ පින් කරපු ඒ පින් බලය නිසා තමයි ඔය සියලු දෙනාම වැජඹෙන්නේ. හැබැයි මේ ආත්මයේ ඔය සියලු පින් ඉවර වෙනවා. මේ මිනිස්සු මේ විදිහට දුකටපත් කරනකොට මේ මහ ජනතාවද මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවණක් පිරිසමද මේ විදිහට දුක් දෙනකොට මේ විදිහට හිරිහැර කරනකොට ඔය පිනෙන් ඔය සියලු දෙනා පිරිහෙනවා. පිරිහුණාම නැවතත් ඔය සියලු දෙනා කොහේ උපදීද කියලා හිතාගන්නවත් බෑ. ඔයාලා හිතා දුක් ඇති නිරයවල් වල තමයි ඔය සියලු දෙනා උපදින්නේ. ඒක නිසා මම මේ සියලුම දේශපාලනයේ නියුතු පින්වත් මහත්වරුනි, පින්වත් ජනාධිපතිනි, පින්වත් අගමැතිතුමනි, පින්වත් මැතිඇමතිවරුනි, ඔය සීල දෙනා අනුකම්පාවෙන් මේ අසරණයින්ට පිහිට වෙන්න. මොකද මේ මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. තමන්ගේ දරුවා බඩගින් ඉන්නකොට බෙලපාලියට යනවා. තමන්ගේ දරුවා බඩගින් ඉන්නකොට හොරගම් කරන්න යනවා. තමන්ගේ දරුවා ගෑණි දරුවා බඩගින් ඉන්නකොට කෑ ගහනකොට අනනකොට බෙහෙත් ටික නැතුව අම්මා දුක් විඳිනකොට හොරකම් කරගෙන ඇවිල්ලා හරි කන්න දෙන්න දේ සීල දෙනා පෙළඹෙනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. අද බෙහෙත් ටික
teguna teguna vela ganangi hila hama deyak ma ganangi hila kiyana deyak ne amutu e eka nisa man oy sieluma mamat obotuma alata oy 69 lakhse athare innawa api siya ganak innawa podi ganak neme ape paramparave siya ganak innawa obotuma alata chandi deepu ape siya ganak innawa namuth e sielu dena den wenas vela eka thamai atta mokada kanna deela vella miri karana nan e amma taatta unath wedak ne දැන් ඔබතුමාලා කරන්නේ කන්න දීලා බෙල්ල මිරිකනවා. එහෙම බෙල්ල මිරිකන්න එපා කන්න දීලා. කන්න දීලා වතුර ටිකක් දෙන්න. කන්න දීලා බෙල්ල මිරිකනවා නම් කන්න දීලා වතුර වෙනුවට ඒකේ තේරුමක් නැහැ. ඒක තමයි දැන් රජය කරන්නේ. ඉතින් ඒක නිසා මම මේ සියලුම රජයේ සියලුම මේ බලවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අසරණයින්ට පිට වෙන්න. ඔබතුමාලාගේ ළඟ තියෙන ආ ඔය ඩොලර් කියන මේ මුදල ලෝකෙ හැම තැනම රටවල් වල තැන්පත් කරලා තියෙන ඒ මුදල් ගෙනල්ලා මේ අසරණයින්ට පිට වෙලා මේ රට සොයන් පෝෂිත කරන්න කියලා මම ඔය සීල දෙනාගේ මිල්ලා සිටිනවා මොකද නැත්තම් සසර කියන්නේ බොහොම බය තැනක් සසර කියන්නේ අපිට බොහෝ දුක් විඳින්න තියෙන තැනක් අපි සියලු දෙනා සසරේ අනන්ත දුක් විඳලා ඇවිල්ලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ පෙර පිනකට මේ පින ගෙවනම නැවත් කල්ප ගණන් කල්ප කෝටි කෝටි ගණන් අනුන්ගේ දේපල කාපු එකේ විපාකයට බොහෝ දුක් ඇති නිරේවල් වල සීල දෙනා ඉපදිලා පැහිලා කල්ප ගණන් පැහිලා අන්ත හිඟන්න වෙලා තමයි මේ මනුෂ්‍ය ලෝකයේ නැවතාවත් ඉපදිලා කන්න වතුර නැතුව තමයි ওই සීල දේශපාලඥයින්ට ජීවත් වෙන්න වෙන්නේ ඒක නිසා දෙවියනි ওই සීල දෙනාගේ මේ සීල දේශපාලඥයින්ගේ ඇස් ඇරේවා මේ සීල දේශපාලඥයින්ට ධර්මඥානය පහළ වේවා ධර්මයේ වැටහේවා තුන් ලෝකාග්‍රහ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මේ සියලු දේශපාලඥයින්ට හැස්සරේවා සත්‍ය වැටහේවා සත්‍ය වැටහේවා සියලු බ්‍රහ්මනා සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණ උදාන භාවයෙන් මේ සියලු දෙනාට සත්‍ය වැටහේවා අනන්ත අනන්ත ගුණ ඇති සියලු පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණානුභාවයෙන් මේ සියලු දේශපාලඥයින්ට සත්‍ය වැටහේවා ඔහුගේ සිත් පැහැදේවා මේ අසරණයින්ට පිට වෙන සිත් පහළ වේවා ඒ වාගේම සීළු බ්‍රහ්මරාජින් වහන්සේලාගේ ගුණානුභාවයෙන් සත්‍යානුභාවයෙන් බ්‍රහ්මානුභාවයෙන් මේ සීළු දේශපාලඥයින්ගේ සිත්වලට ඒ අසරණයින්ට පිට වෙන සිත් පහළ වේවා අසරණයින්ගේ දුක නිවන්න සිත් පහළ වේවා ඒ වාගේම මේ ලෝකේ මරණය කරන්නා වූ යම් තාක් දෙවිවරු ඇද්දී සීළු දෙවියන්ගේ දිව්‍යානුකම්පාවේ ලැබිලා දිව්‍යංගයේ පිහිටෙන් මේ සියලු දේශපාලඥයින්ගේ සිත් පහන් වේවා මේ අසරණයින්ට පිට වෙන මේ සියලු දේශපාලඥයින්ට හැකියාවක් ලැබේවා මොහුගේ සිත් සැදේවා මොහුටත් මේ සියලු දේශපාලඥයින්ට සිතක් සාන්තියක් යහපතක් උදා වේවා මේ අසරණ රෝගීන්ටද මේ අසරණ ජනතාවටද සිතක් සාන්තියක් යහපතක් උදා වේවා කන්න බොන්න නැතුව අනන්ත දුක් විඳගෙන බෙහෙත් තේන්නේ නැතුව අනන්ත දුක් විඳගෙන ඉන්නා වූ මේ මහා ජනතාවට සිතක් වේවා සාන්තියක් වේවා යහපතක්ම වේවා මා තුන් ලෝක මා උතුම් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යන්නා වූ මාගේ පාරමී බලයෙන් මේ රට සොයන් පෝෂිත වේවා මේ ගොවිතැන්පත් දිනු කරන්න මේ සියලු ජාතියේ මහා ජනතාවටද තියෙන දේශපාලඥයින්ට සිත් පහළ වේවා තමන්ගේ දේ දිනු කරගන්න පහළ වේවා පිට රටින් එනතෙක් බලා නොඉඳ අපිට ජීවත් වෙන මාර්ගයක් පාදා ගන්න මේ සියලු දෙනාටම සිත් පහළ වේවා අනන්ත බුද්ධානුභාවයෙන් එසේ සිදු වේවා අනන්ත ධම්මානුභාවයෙන් එසේ සිදු වේවා අනන්ත මහා සංඝානුභාවයෙන් එසේ සිදු වේවා